මත් රකුසා බිලිගත් ජීවිතවලට යලි පන දෙමු හැකියාවෙන් පිරිපොන් දක්ෂ තරුණියේ අඳුරු කල දුක්බර සත්‍ය කතාව සත්‍ය කතාව කෞශල්‍ය වැලිකන්න මෙහෙවන හෙළදීප ටීවී ඉදිරිපත් කරන ජීවිතයට ජීඩ දෙන්න ජීඩ දෙන්න කුප්පියවත්තේ බෝධානන්ද හිමියන්ගේ පූර්ණ අධීක්ෂණයේ යටතේ පවත්වාගෙන යනු ලබන මෙම විශෝධන මධ්‍යස්ථානයේදී සුන්දර වූ අපූර්ව චරිත අපිට හමු වෙනවා. ඉතින් එවැනි වූ සුන්දර චරිතයක් සොයාගෙන ඔවුන්ගේ ජීවිතවල ඇතුළාන්තය හොයාගෙන ඔවුන්ගේ කඳුළු කතාවට මුහුතක් අපේ සවන් යොමු කරන්නට තමයි හෙළදීප ටීවී අපේ මේ නාලිකාව අද පැල්මඩුල්ලේ සිට සූදානම් වන්නේ. අද අපිට මේ විශෝධන මධ්‍යස්ථානයේදී හම්බුණ තවත් සොඳුරු සිතක් සමග. ඉතින් අයබෝවන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහනට ඔයාව සාදරයෙන්. ඉතින් කොහොමද ඔයාට? හොඳින් ඉන්නවද? ඇත්තටම මේ වෙනකොට ගොඩක් හොඳින් ඉන්නවා. හොඳයි. ඒ පිළිතුරත් සමග හොඳ ආරම්භයක් ගන්න පුළුවන් අද අපේ වැඩසටහනට. ඉතින් කියන්නකෝ බලන්න මුලින්ම ආගේ පෞද්ගලික විස්තර ටිකක් අපිත් සමග. මගේ නම නිෂාත් තත්සර. මම ඉන්නේ රඹුක්කන ප්‍රදේශයේ තමයි ඉන්නේ. ඒක මගේ පවුලේ ඉන්න අම්මා තාත්තා සහ මට එක් සහෝදරියක් ඉන්නවා. තාත්තා යුද හමුදාවේ විශ්‍රාමිකයි. සහෝදරිය යුද හමුදාවේ සේවය කරනවා. අම්මා දේශපාලන කටයුතු තමයි කරන්නේ. එහෙම තමයි විස්තර. ඒකෝඩ මගේ අධ්‍යාපනය ඇත්තොත් මම ඕ ලෙවල් දක්වා ඉගෙනගෙන තියෙනවා. ඒ ලෙවල් දක්වා ඉගෙන ගත්තා. නමුත් මේ මද්රව්‍ය කියන ප්‍රශ්නේ හින්දා මට ඒ ලෙවල් විභාගයට මුහුණ දෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒක මට මගේ අරගෙන संगीत गुड़ा जीवित गतमे मे रगिया विधि संगीत දින වාගේ පෞද්ගලික විස්තරත් එක්ක මොකද පාසල් කාලේ වට කොහොමද ඒ කාලයට ආපහු අපි ගියොත් වට මොනවද මතක් වෙන්නේ? ඇත්තනම මේ පාසල් කාලේ හරි ආසතන පාසල් කාලේ මේ මම යනවා එළියට මෙතනින් නෝරත් එළියට යනවා මේ වැඩසටහන් වලට යම් අවස්ථාවලදී සහභාගී වෙනවා ඉස්කෝල වල. එතකොට මට හැම වෙලාවෙම මතක් වෙන දේ තමයි ආයෙත් මට ඉස්කෝල යන්න තියෙනවා. හැබැයි මේ ඒත් එක්කම ආයෙ මතක් වෙනවා මට ආයෙ කවදාවත් මේ ඒ දැනට ඉස්කෝලේකට යන්න පුළුවන්. හැබැයි සුදු කලිසමයි ෂර්ට් එක ඇඳගෙන ආයෙ මට අර කලින් මගේ අතීතේ ඒ අතීතේ හරි සුන්දරයි. ඒක මට ඒ කාලේ දැනුන්නේ නැහැ. හැබැයි මම ඒක දැන් පිටේ ඉඳන් ඒක දිහා බලනකොට මේ ඒක මම දකින්නේ හරි ලස්සන විදිහට. ඒකට ලොකු ආසාවක් ඇති වෙනවා. ඒ වුණාට ඒක මේ කරගන්න බෑ මට අවස්ථාවක් නැහැ. පාසල් කාලේදී ගොඩක් අවස්ථා හම්මුණා. ඉස්කෝලේ යනකොට මේ ඉස්කෝලේ හිටපු ඉස්කෝලේ ටීචර්ලා සර්ලාගෙන් මේ ගොඩක් ආදරේ දිනාගත්ත කෙනෙක් මම. හැමෝම වගේ ගොඩක් අවස්ථා දුන්නා. පාසලේ සංගීත ගුරුවරයා තමා මේ. අද මම මෙහෙම හරි මේ මම මොනවා හරි සංගීත කියන පැත්තෙන් කරනවා නම් ඒ ගුරුවරයා සහ මගේ තාත්තා තමයි තාත්තා අම්මා තමයි මේ ඒකට මුල. එතකොට මට ඉස්කෝලෙන් ලොකු මේ දායකත්වයක් හම්බුණා මේ සංගීත ජීවිතේට. ලොකු අවස්ථාවන් ගොඩක් හම්බුණා තරඟ වලට සහභාගී වෙන්න සහ මේ වාද්‍ය බණ්ඩ වාදනය කරන්න. ඒ අධ්‍යාපනයේ ඒ හැමදේම හම්බුණා. ඒවත් එක්ක ලොකු අවස්ථාවන් සෑහෙන්න හම්බුණා. ගොඩක් මේ තරඟ පැත්තෙන් පාසල් මට්ටමේ තරඟ සමස්ත ලංකා මට්ටමේ තරඟ ඒ වගේ මේ රියැලිටි ෂෝස් ඒ ගොඩක් දේවල් වලට අවස්ථාව හම්බුණා ඉස්කෝලේ. ඒ හැමදේක්ම මේනකොට මේ නැති වෙලා තමයි තියෙන්නේ. හරිම දක්ෂ දරුවෝ. දක්ෂ තරුවක් පාසලේ හිටපු තරුවක් දීප්තිමත් ශිෂ්‍යයෙක් කිව්වොත් නිවැරදි වගේ. ඉතින් එහෙම හිටපු දීප්තිමත් තාරකාවක් කොහොමද මේ අඳුරු පෙතිකඩකට යොමු වුනේ? ඒකට ප්‍රධානම හේතුවත් ඒකම තමයි. මේ ඉස්කෝලේදී තමයි මම ඉස්සල්ලාම ඉස්කෝලේ යන කාලේ තමයි ඉස්කෝලේදී නෙමේ ඉස්කෝලේ කාලේ තමයි මේ 10 වසරෙත් තමයි මද්රවි කියන දේ මට හම්බෙන්නේ. මම ඉස්සල්ලාම මද්රවි පාවිච්චි කරන්නේ. මට අයියා කෙනෙක් තමයි දෙන්නේ. අයියා කෙනෙක් දෙන්නේ මේ මම ගොඩක් ආදරය කරන විෂය සංගීතය. ගොඩක් මගේ විනෝදාංශය සංගීතය. මම නිකන් හිටියත් කරන්නේ සංගීත සින්දුවක් කියන එක නැත්තම් මොකක් හරි ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන එක. ඒ වගේ දෙයක් ඒකත් එක්ක තමයි මම ගොඩක් දවස් ගත කරන්නේ. ඒ හින්දා මම ඒකට මේ ඒක වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. ඕන කැපකිරීමක් කරනවා. අදටත් එහෙමයි. මේ මට දවසක් කියනවා ඉස්කෝලේ අයිය කෙනෙක් මේ හොඳට සින්දු කියන්න පුළුවන් මේ පොඩි දෙයක් තියෙනවා ඒක ගන්න කියලා. ඒක ගන්න කියන දේ කියනවා. ඒ කිව්වට පස්සේ මේ මම දෙපාරක් හිතන්නේ නැහැ. දෙපාරක් කල්පනා කරන්නේ නැහැ ඒක ගන්න. මම මේ දේ ගන්නවා. හේතුව මේ සංගීතය වල ආදරය කරන නිසා. හැබැයි ඒක අත්තර පස්සේ මේ මට දිවිච්ච අවස්ථාවන් ඔක්කොම
ටික ටික නැති වෙච්ච එක නෝ සංගීත ගැනවා කතා කරපු නිසාම අපිට කියන්න බලන්න ඔයාලට මොන වගේ වාද්‍ය භාණ්ඩද සංගීතයේදී හසුරවන්න පුළුවන් විශේෂ වරප්‍රසාද හිම ඔයාලට මතකයි ඇති ඔව් මට ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කරන්න පුළුවන් ගිටාර්ස් තුන හැර අනිත් ඕනම ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරයි ගොඩක් පර්කෂන් කියන පැත්ත තමයි මේ ताल वाद्य भाण्ड पेतमेंदारे अणी हेम इंसट्रमेंट यम मट्ट वादने के पुलवा हे भाई मे मुदर हदार लीन पर्कशन मे ताल वाद्य भाण्ड ओणम इंसट्रमेंट प्लेगर पुलवा समाजें गुड़ कवस्था हमुना संगीत गंड सहभाग्य हमुना यदि मे संगीत प्रसंग सहभाग्य हमुना योगे गुड़ कवस्था हमुना यदि ये समार कवस्था मे मद्रवीन तेक् हा बंदी व्यक्तम संगीत अतर मम मे शो सहभागिदन मम मद्रवि पावचीन किल दिन से इसलाम दिन मैं मद्रवीन एक धीरतम ये हेमदेक पटंगा तेक् मे मम गुड़ कासकरा दीवल गुड़ कवस्था दुना मे सामजी इनसू इन कट्टी मे हेम वगे हेम इसलगर मैं मद्रवि दिन एगोल समर कि समर कवस्था मे युलांट चतुर्वेन्न उन्ना मंग लव सिंधु मे मद्रवि दिन हेम इवे दी अतने अंतिम सदन के करण अत तेरूंगो ओयागे दक्षतावेट समाजे विसे ओयाट मद्रवि अबादी ओया विल बांडे अखर कत्क मे मैं मद्रवि पावचीर मट धन अब मेन तेर तेर मट मट एक मे एत दीन मम इन वैसा इंत मेकूं ममक मे इत मेकदमा एत कदा मुदल मट अवश्य यू मे मद्रवीन इसर कर दीन इतना मम एगुला अदाल मे मकल संगीत प्रसंग मैं मे पार्टी वगे दिवन इतना ये वगे दिखे मद्रवीन मट दुन मम्मी मे शो कर दीलो इतने नील सिंधु टीकना इतने ये गोल्लू गुड़क अर की वो विन बांडे पत्ला दिब मम नुदन वत एक मम मट हर एक तेरूमा मुकोद मे मम मनोहर इक विला दिबे मद्रवीन बेरदी आदर्श मेलट हम बेलाकोहमदया मे मे वगे मद्रवल यमुला ओद समाज मे विधि हेसरी वगे अम्मल तातल मुलिम दनगत विधि वगे पउले कोहमद मेकट प्रतिचार दी अत्र मगे अम्म तात मे मम मद्रे भावचीरण गील बस मम मद्रे भावचीरण गील अम्म तातर विन गमे कट्टी गील अब यू विश्वास करें मावदमाई अम्म दात विश्वास करें अम्म दात मम गीन दे विश्वास करना अब मे कौर की विश्वास करें मे अरे इसी आवड़ की नोगी हिम हित दीमें एक मम मे प्रयोजन अड़का एगुलां आकलपे मम गुड़ प्रयोजन अड़का मगे वासी उदेश हिम गाला मे दवस मे मट करगी मट का कौरवक नदीना करगी नदीना अवसान इतने मगे तात्तर मे अवसान वशी मे मन तात्र हेमदे मुगन मुगद मे तात हमदे हिटपू की माव तेरूंग चरित एक मम दंड मे मम तात्र एक अवस्था होगी मे अभी दिन इतर तनियों मे कथा करना मे संबंध हेमदे मम तात्र की तात्र की मम तात इंत उदी मे एक नेवेन मट मे मद्र कावेला एक गेलवे अवश्यता तिबुन गेलवे विधिज्ञ हिट मट आगे अत्यलग्न इन अवस्था मम तात सहयोगी अब चुट्ट मत अंदी तात प्रकाश कल पास मुन इरिया मगे दाता मन दगलने पड़ी कंटन अम्म के अंदर दगल दीन एम एम अवस्था इक मम हिंदी मेन अवस्था अम्म के अंदर दगल दीन नम तात के अंदर मन अवद दगलने लुक प्रश्न विला दीन लुक देव लुक अहिमी मे तात की सहोदरी उप अहिमी ये वगे देवा दीव मून प्रश्न तात है कंदर अवद दगलने हे भाई यदा मम्म वचन की मगे तात अहे कंदूल दिखा एक मम्मी तात अहे कंदूल दिख पलवी अवस्था अम्म अम्म मम हिंद अम्म अम्म की चरती चुटे अड़न पुडे अम्म के अस्तल कंदूल पीरण हे भाई तात हरी मे हर हरी मे
හිත හයියයි හිත හයිය වුණාට ඒ අවස්ථාවේදී මේ තාත්තගේ හිතත් බොන දෙනවා මේ ඇස්වලට කඳුළු පිරෙනවා ඇස්වලට කඳුළු පිරෙනවා විනාඩි 5ක් විතර කතා කරේ නැහැ වචනයක්වත් වචනයක්වත් කතා නොකර තාත්ත කරපු දේ කල්පනා කරපු කල්පනා කරපු එක කරේ මේ මමත් ඒක කිව්වට පස්සේ අය ඉතින් එහෙට කතා කරන්න මට හැඟීමක් නැහැ මේ තාත්තත් අර තාත්තත් ගොළු වුණා වගේ වුණා මේ කතා කරේ නැහැ මාත් එක්ක විනාඩි 5ක් විතර මේ ගොඩක් වෙලා කල්පනා කරලා තමයි පස්සේ තමයි තාත්තා මාත් එක්ක කතා කරේ ඒකට පිළියම් මොකද කරන්නේ මේ හැමදේම කතා කරේ සෑහෙන වෙලාවක් ගියාට පස්සේ එතනන් තාත්තා නිහඬ වුණා අවස්ථාවකට පත් කරන්න පුළුවන් මාතෘකාවක් එක කරුණක් තමයි මේ මද්ද්‍රව්‍ය කියන්නේ. ඉදින් එවැනි වූ ශක්තිමත් හිත ඇති පුද්ගලයන් පවා මෙවැනි දෙයකින් මේ තරම් පල්ලෙහාට කඩා වැටෙන තරම් මේ ඊටම සංවේදනීය අවස්ථාවක්. ඉතින් ඒකත් එක්ක දැන් මේ විදිහට ඔයාගේ දෙමව්පිය දැනගන්න ඔයා මෙහෙ මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා ඔයාට ජීවිතේ තනි වෙච්ච අවස්ථාවක් ආවා. කවුරුත් නැහැ කියලා. අර පෙන්නපු පාට හීන ලෝක නැහැ කියලා ඔයාට හිතුණා නේද? ඒ හිතිච්ච වෙලාවක ඔයාට හිතුනේ ඇයි කවදද ඔයාට හිතෙනවා ආ මේ ජීවිතෙන් ගොඩ එන්න ඕනේ ඔයාගේ ජීවිතය ආයි වෙනස් කරගන්න ඕනේ කියලා සහ මගේ සහෝදරී මේගොල්ලෝ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා මම හින්දා මේ සහෝදරී විවාහ කටයුතු වලට පවා මේ බලපෑම් ඇති වුණා මේ සමහරක් අවස්ථාවලදී මගේ මද්දුරේ ප්‍රශ්න ඒවත් එක්ක මේ මම මගේ සහෝදරීට ගොඩක් ආදරේ එතකොට ඒ හින්දා මේ ගොඩක් අවස්ථා දෙමුණා දැනිච්ච දැන් සහ මේ මට මාව අර මද්ද්‍රව්‍යත් එක්ක මාත් එක්ක හිටපු හැමෝම අතේ සල්ලි දිනකොට සහ මේ වාහන ඒ හැමදේම දිනකොට ළඟ හිටපු කට්ටිය මට ඒ දේවල් චුට්ටු චුට්ට නැති වෙලා ඒගොල්ලෝ ඈත් වෙනකොට මට ඉතුරුනේ මගේ අම්මා තාත්තා මගේ සහෝදරිය විතරයි. ඉතින් එතකොට මට තේරුණා මේ ඇත්තටම මම මොකද්ද කරන්න ඕනි? මොකද්ද මගේ ජීවිතේ? මම කොහොමද? ඇයි මට මෙහෙම වුනේ? කියන දේ මේ මට යම්තාක් දුරකට තේරුණා. 100%ක් තේරුණා නෑ. යම්තාක් දුරකට තේරුණා සහ මේ අවශ්‍යතාවය ඇති වුණා මට මේකෙන් ගැලවෙන්න ඕනි කියන. ඒ හින්දා තමයි මම ඉස්සල්ලාම මේ ගෙදරින් සහයෝගයක් ඉල්ලන්නේ මට මේකෙන් ගැලවෙන්න. ඉත ගත කරපු කාලය සමගින්ම ඔයා දැන් විශෝධනීය වෙලා අලුත් සමාජයකට යන්න හදන්නේ. ඉතින් ඔයාට මේ සමාජයට දෙන්න තියෙන පණිවිඩය වගේම අපිට පොඩ්ඩක් කියනවද මේ විශෝධන මධ්‍යස්ථානයේදී ඔයා ගත කරපු කාලයේදී අපේ නායක ස්වාමීන් වහන්සේගෙන් ලැබුණු අධීක්ෂණයේ සම්බන්ධව ඇත්තම මේ අද මම මෙහෙම කකුල් දෙක ඉඳගෙන කොන්ද කෙලින් තියාගෙන කතා කරනවා නම් ඒ කතා කරන්නේ අපේ හාමුදුරු හින්දා තාත්තා මට හම්බෙන්නේ මේ අවුරුදු 22කට උඩදී මට හාමුදුරු හම්බෙන්නේ මීට අවුරුදු 2කට උඩදී හැබැයි තාත්තා සමානව මේ තාත්තා කෙනෙක් වගේ මට උදව් කරා මේ වෙනකන් සහ තාම උදව් කරනවා තව ඉස්සරහටත් උදව් කරනවා මේ ඒකත් එක්ක මේ වැඩසටහන ගොඩක් මේ මට ඒක දැනුණා මොකද මම අද ගොඩනැගිලා ඉන්නේ මං වගේම තව කෙනෙක් දීපු උපදේශයක් ඉදන්. මං වගේම මද්ද්‍රව්‍ය බීලා ඒ බීපු දේ නතර කරපු කෙනෙක් මට දීපු අත්දැකීමෙන් කතා කරපු දෙයක් හින්දා තමයි මම අද මෙහෙම හිටගෙන කතා කරන්නේ. මද්ද්‍රව්‍ය කියන දේ පාවිච්චි කරන්නේ නැතුව අද මෙහෙම මොකක් හරි පණිවිඩයක් දෙනව නම් හරි මෙහෙම පණිවිඩයක් දෙන්න මම ඉතුරු වෙලා ඉන්නේ එහෙම කෙනෙක් හින්දා සහ මේ අපේ හාමුදුරු හින්දා. ඉතින් මේ මම අවුරුදු දෙකක් ආයතන ගත වෙලා අවුරුදු දෙක කාලයක් ඒ කාලේ පුරාවටම මේ කවදාවත් මෙතනදී මම ඒ අවුරුදු දෙකම වැරදි දේවල් කියලා කරන්න මට අවස්ථාවක් හම්බුනේ නැහැ. කරන හැම දෙයක්ම ගොඩක් ක්‍රියාකාරකම් කරා මොකක් හරි පැත්තකින් අර ධන පැත්තට තමයි කරේ. ඒකත් එක්ක කතා කරන වචනයක් වුණත් මම මෙහෙම කතා කරපු කෙනෙක් නෙමෙයි. මගේ මම කතා කරපු විලාසය සම්පූර්ණයෙන්ම වෙනස්. මම මෙහෙම මට මම වේදිකාවල සින්දු කියලා දිනවා. එතකොට වාද්‍ය භාණ්ඩ ප්ලේ කරලා දිනවා. සංගීත කණ්ඩායම් වල පර්ෆෝම් කරලා දිනවා. ඒ කොහොම වුණත් අර මේ සබකොලේ කියන දේ තිබුණ නැහැ. හැබැයි මම මෙහෙම මේ කතා කරපු කෙනෙක් නෙමෙයි.
මට වචන ටිකක් ගලපලා කොහොමද කතා කරන්නේ ඒ දේවල් මට අවබෝධයක් නැහැ මම ඒ වගේ දේවල් වලට ඉදිරිපත් වෙලා හිටමු නැති කෙනෙක් මේ ආයතන ගත වීමත් සමග තමයි මේ අද මම මෙහෙම කතා කරනවා නම් ඒ කතා කරන්නේ මේක මගේ අත්දැකීම මගේ ජීවිත කතාව වෙන්න පුළුවන් හැබැයි එහෙම හරි කියන්න මේ කියන්න පෞරුෂය කියන දේ ගොඩ නැගුණේ මට මෙතන ඉතින් මේ ඒවත් එක්ක ලොකු පන්නරයක් වුණා සහ ආයේ සමාජයට ගිහිල්ලා ආයේ මද්රව කියන දේ පෞරුෂය මට දුන්නොත් ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් තත්ත්වයකට ඒ හැම දෙයක්ම ප්‍රතික්ෂේප කිරීම ඒ හැම දෙයක්ම හදාගත්ත මෙතන තියෙන වැඩසටහනත් එක්ක වැඩසටහන ගැන කියන්නේ උත් ඇත්තටම මට මේ දවසමදි මේ සාරාංශයක් විදිහට මම කිව්වේ මේ ගොඩක් දේවල් මගේ ජීවිතේ මේ අර පාඩ කරගත්ත මම ජීවිතේ පාඩ කරගත්ත මම මේකට පාඩ ටික දුන්නේ මේ ආයතන ඒකෙන් මට තෝරගෙන තෝරගන්න තිබ්බේ පාරවල් ගොඩක් පෙන්නවා මට කැමති පාරක් තෝරගන්න තිබ්බේ මම මේ ආයතන ගත වෙලා හිටපු කාල සීමාව තුළ විවිධ පාරවල් තෝරගත්තා හැබැයි සමහරක් අවස්ථාවලදී තිබුණා මට වැරදිච්ච දැන් ආයතන ඇතුලේ වැරදිච්ච දැන් තිබුණා හැබැයි මේ වෙනකොට මං හිතනවා මම හරි පාර තෝරගෙන ඉන්නවා කියලා හරි පාර යනවා කියලා ඉතින් සමාජයට දෙන්න තියෙන පණිවිඩය තමයි ගොඩක් කට්ටිය කියන්නේ මද්දවයි පාවිච්චි කරොත් කවදාවත් නවත්තන්න බෑ කියලා මම ඒකට විරුද්ධයි මොකද මම මද්දවයි පාවිච්චි කරලා නතර කරපු කෙනෙක් ඒක කරන්න පුළුවන් හැබැයි අපි මද්දවයි පාවිච්චි කරන්න ගොඩක් කැපකිරීම කරා ගොඩක් අපේ දින දේවල් නැති කරගත්තා ගොඩක් වෙහෙසක් ගත්තා ඒ මද්දවයි පාවිච්චි කරන්න ගත්ත වෙහෙස සහ කැපකිරීමට වඩා ලොකු කැපකිරීමක් වෙහෙසක් දරන්න වෙනවා ආය නතර කරන්න එහෙම වෙහෙසක් දරුවොත් කැපකිරීමක් කරොත් අනිවාර්යයෙන්ම නතර කරන්න පුළුවන් සහ තමන්ට දැනෙන්න ඕනි තමන්ට ඇති වෙන්න ඕනි තමන් අවසාන වශයෙන් කියන තැනට එන්න ඕනි ඒකත් එක්ක මේ දෙන්න දින පණිවිඩය තමයි ගොඩක් කට්ටිය ඉඳී මේ අතේ සල්ලි තියෙන වෙලාවට අපිට මේ මූණ හිනාව දෙන්න හැබැයි අපිට නැති වෙච්ච වෙලාවට අපි ළඟ ඉන්නේ අම්මයි තාත්තයි සහෝදරයෙක් ඉන්නවා නම් සහෝදරයයි විතරයි මං හිතන්නේ විශ්වාස කරන්නේ පවුලේ කෙනෙක්වත් ඉඳී කියලා අම්මා තාත්තා සහෝදරයා හිටියොත් එච්චර තමයි ඒක මම අත්දැකීමෙන් කියන්නේ ඒක මම මේ අත්දැකීම විඳලා කියන්නේ ඉතින් ඒ හින්දා දෙන්න තියෙන පණිවිඩය අපි හින්දා සතුරු වෙන මිනිස්සුන්ගේ ඇස්වලට කඳුළු දෙන්න එපා අපි අපේ හින්දා සතුරු වෙන මිනිස්සුන්ගේ ඇස්වල කඳුළු දැකලා සතුරු වෙන මිනිස්සුන්ට හිනාව දෙන්න එපා අපි හින්දා අපේ සතුරු දැකලා සතුරු වෙන මිනිස්සුන්ට අනිවාර්යෙන් සතුරු දෙන්න ඒක තමයි දෙන්න තියෙන පණිවිඩය මේ සමාජයේ විසින් යම් කිසි කාලයකදී මේ තරුණ ජීවිතවලට පොවන ලද විෂ නිසා හැඩි වෙලා තිබුණ මේ ජීවිත මේ පැල්මඩුල්ල මිතුර මිතුරෝ විශෝධන මධ්‍යස්ථානයේදී හරි ලස්සන්ට නීක වර්ණයෙන් පාට දාලා හැඩ කරලා අරන් තියෙනවා. ඉතින් එහෙම ගත්ත දීප්තිමත් තරුවක් තමයි අද දවසේ අපිත් එක්ක මේ කතා බහට එකතු වෙන්නේ. ඉතින් විශෝධනය වෙලා අලු ජීවිතයකින් සමාජයට යන්න ඉනවාට අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉදිරි ජීවිතයෙන් සිහිනුවණින් කටයුතු කරලා තමන්ගේ ආදරණීය පවුලට ආදරණීය සමාජිකෙක් වෙලා රත්තරන් දෙමව්පියන්ට ආදරණීය පුතෙක් වෙලා සමාජයට ඉතුරු ජීවිතේ වැඩදායි පුද්ගලයෙක් වෙන මේ මල්ලිට සුබපතන ගමන් හෙළදීප ටීවී නාලිකාව තුලින් නැවතත් මෙවැනිම වූ සමාජ සත්කාර මත්රකුසාගෙන් අපේ සමාජයේ සිටින තරුණ ජීවිත වළක්වා ගැනීමට තරුණ ජීවිත බේරා ගැනීමට අපි දරන ප්‍රයත්නය එලෙසම ඉදිරියට පවත්වා ගනිමින් හෙළදීප නාලිකාව තුළින් අද දවසේ අපේ කතාබහ පැල්මඩුල්ල මිතුර මිතුරෝ විශෝධන මධ්‍යස්ථානයේ නිමා කිරීමටයි අපගේ මේ සූදානම. ඉතින් ඒ වගේම අවසානයේට පැමිණලා තියෙන මේ මොහොතේ අවසානයේදීත් අපි මේ ඉන්න සොඳුරු කලාකරුවාගේ ලස්සන ගීතයකින් අපේ වැඩසටහන නිමා කිරීමටයි අපගේ මේ සූදානම. ඉතින් ඔබට සුබ දවසක් ඔහුටයි මේ අවස්ථාව. මල්ලි නරක මිතුරන් පිළිගන්ට එපා නංගි නොහොබිනාකම් උරුවින්ට එපා බෝගම්බර සිපිරි ගෙදරට ඉන්ට එපා අතුරු කුටවත් මට වඳුක වෙන්න එපා සලදා මැදුරේ තේවාහඳ රැවුදිනවා කලපෝ මතක් වී තැසුම තෙත් දෙනවා
සියක් වාරයක් මෙරි මෙරි උපදිනවා තිබ හට වතුර වෙනුවට කඳුලලි ගුණවා ලැබුවේ අවවාද නොහොබින ආරතය දුදනන් නිසා විය එන හුරු මාරකය මං පෙරගියේ වරදින් පිරි පාරකය ඒ ගිය මගේ අවසානය පෝරකය ලාංකේය බෞද්ධයන්ගේ අභිමානය හෙළදීප ටීවී සැමට හිත සුව පිණිස